යාලුනි කොහමද? ඔන්න ඉතින් මම 2017 අන්තිම වීඩියෝ එක ඔකට්ටේට අදාරන් ගිනවා. ඉතින් යාලුවනේ ඔකට්ටේට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න පහලින් තියෙන මේ රතුපාට subscribe button එක click කරලා. මොකද මම මේ channel එකේ ගොඩක් ඉස්සරහට තව හුඟක් ඔකට්ටේට වටිනා topics ගොඩක් කතා කරන්න ඉන්නවා. ඒක නිසා ඔකට්ටේට මේ subscribe button එක click කරලා මාත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි high reps සහ low reps ගැන. ඉතින් මේක ගොඩක් gym යන යනායට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම තමයි ඔකට්ටිය ගොඩක් gym යනකොට දැකලා ඇති මේ boys ලගේ වගේම girls ලගේ exercise කරනකොට තියෙන weight වල වෙනසක්. සමහරක් girls ලා කිලෝග්‍රෑම් 2.5ක් වගේ තියෙන මේ dumbbell වලින් reps 25ක් විතර සෙල්ලම් කරනවා ඒ කට්ටියගේ body එක tone වෙන්න කියලා. ඒ වගේම තමයි ඔකට්ටිය දැකලා ඇති මේ boys ලා gym එකේ ඉන්න ඒ කට්ටිය low reps වගේම ලොකු weight දාලා සෙල්ලම් කරනවා ඒ කට්ටියගේ muscle build වෙනවා වගේම ඒ කට්ටියගේ body එකේ strength එක වැඩි කරගන්න. ඉතින් මේ මේකේ basic theory එක තමයි ගොඩක් කට්ටිය හිතන මේ low reps help වෙනවා muscle එක build කරගන්න වගේම muscle එකේ strength එක වැඩි කරගන්න. ඒ වගේම high reps ගොඩක් දුරට වැදගත් වෙන්නේ මේ fat එක loss කරගන්න වගේම body එක tone කරගන්න. ඉතින් ඔයාලා හිතනවාද මේ theory එක එච්චර simple කියලා? ඒ කියන්නේ high reps වලින් body එක tone කරනවා වගේම low reps වලින් body එක muscle build කරන්න උදව් කරනවා ඒ වගේම muscle වල strength එක වැඩි කරනවා කියන එක. ඉතින් ඒක නිසා අද අපි මේ ගැන පොඩ්ඩක් deep කතා කරලා බලමු. ඉතින් මුලින්ම අපි ගමු කොහොමද මේ low reps high reps ඔකට්ටියේ strength එකට බලපාන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි workout කරනකොට අපේ සාමාන්‍යයෙන් strength එක කියලා ගන්නෙ මේ 1RM size එක. ඒ කියන්නේ ඔයාලට එක රිපිටිෂන් එකක් කරන්න අවශ්‍ය මැක්සිමම් weight එක. ඒ කියන්නේ ඔයාලට එක රිපිටිෂන් එකක් කරන්න පුළුවන් මැක්සිමම් weight එක තමයි 1RM එක කියලා ගන්නෙ. ඉතින් ඒක තමයි ඔකට්ටේ strength එක කියන්නේ. ඒ වගේම තමයි මේ strength එක වගේම තව දෙයක් තමයි endurance එක. endurance එක ඔකට්ටේට බලපාන endurance එක කියන්නේ ඔකට්ටේට මේ කොච්චර රිපිටිෂන් ගන්න මේ weight එකක් එක කොච්චර කාලයකදී perform කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ endurance එක වගේම ඔකට්ටේ strength එකත් ඔකට්ටියට හම්බෙන outcome එකට බලපානවා. ඉතින් මේ දැන් ඔයාලගේ goal එක තමයි ඔකට්ටියේ strength එක වැඩි කරගන්න නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් reps 5ක් වගේ ඔකට්ටේ workout කරද්දී reps 5ක් වගේ සෙල්ලම් කරන්න ඔකට්ටියේ weight එක වෙන්න ඕනේ maximum weight එක. ඒ කියන්නේ 1RM weight එකෙන් 180 90 අතර අගයක ඔයාලගේ weight එක තියාගන්න. ඉතින් ඒ weight එකත් එක්ක reps 5ක් වගේ අගයක් තමයි ඔකට්ටේ සෙල්ලම් කරන්න ඕනේ set එකක. ඒ වගේම තමයි දැන් ඔකට්ටේ goal එක ඔකට්ටේ endurance එක වැඩි කරන්න නම් ඔකට්ටිය සෙල්ලම් කරන්න ඕනේ reps 15කට වඩා වැඩි. ඒ කියන්නේ ඔකට්ටේ workout කරද්දී ඔකට්ටේ set එක එක set එකක reps 15කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේ තමයි ඔකට්ටියේ weight එක වෙන්න ඕනේ ඔකට්ටේ 1RM අගය. 1RM අගයට අගෙන් 100ට 40ත් 60ත් අතර අගයක් වෙන්න ඕනේ ඔකට්ටේ weight එක. ඉතින් ඒ විදිහට ඔකට්ටේ සෙල්ලම් කරනවා ආගේ endurance එක ගොඩක් ඉක්මනට වැඩි වෙනවා. ඉතින් ඒ වුණාට යාළුවනේ ගොඩක් වෙලාවට ඔකට්ටේ දකින්නේ gym වල සෙල්ලම් කරන කට්ටිය සාමාන්‍යයෙන් reps 6ක් 12ක් අතර වගේ අගයකට තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ කට්ටියගේ goal එක වෙනම දෙයක්. ඉතින් මේ එහෙම සෙල්ලම් කරන එකට්ටියගේ outcome එක වෙන්නේ hypertrophy කියන දෙයක්. මේ hypertrophy කියන දේ මම ඉස්සරහට තියෙන වීඩියෝ එකක ඔකට්ටට explain කරන්න. ඉතින් මේ hypertrophy කියන outcome එකේ සාමාන්‍යයෙන් කරන්නේ ඒ කට්ටියගේ main focus එක වෙන්නේ muscle build කරන එක විතරක් නෙමෙයි. ඒ කට්ටියගේ endurance එකත් වැඩි කරන ගමන් තමයි මේ muscle build up වෙන්නේ. ඉතින් අපි ඒ ගැන වැඩිදුර පස්සේ කතා කරමු. ඉතින් ඒකෙන් අපිට තේරුම් ගන්නේ ඔකට්ටියගේ මේ strength එක වැඩි කරන්න ගොඩක්ම support කරන්නේ මේ low reps heavy weight workout එකක්. ඉතින් අපිට උදාහරණයක් විදියට ගත්තොත් මේ වගේ low reps heavy weight workout reps ගොඩක් perform කරන්නේ මේ weight lifters ලා. ඒකෙන් එයාලගේ මේ strength එක වගේම ඒ කට්ටියගේ මේ neuromuscular adaptation කියන process එකත් වැඩි කරනවා. මේ neuromuscular adaptation කියන්නේ ඔකට්ටියගේ මොළයට තියෙන හැකියාව, ඒ කියන්නේ මොළයට තියෙන වේගය ඔකට්ටියගේ muscle ඉක්මනටම ක්‍රියා කරනවා.
ඉතින් මේ වෙයිට් ලිෆ්ටර්ස්ලා මේ ලෝරෙප්ස් හැවි වෙයිට් වලින් ඒ කට්ටියගේ මේ නියුරෝමස්කියුලර් ඇඩැප්ෂන් එක වගේම ඒ කට්ටියගේ මසල් එකේ ස්ට්‍රෙන්ත් එක වගේම මසල් සයිස් එකත් වැඩි කර ගන්නවා. ඉතින් අපි ඊළඟට කතා කරමු කොහොමද මේ හයි රෙප්ස් ඇන්ඩ් ලෝ රෙප්ස් වැදගත් වෙන්නේ ඔය කට්ටියගේ ෆැට් ලොස් එකට කියලා.